ආයුබෝවන් සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මාත්‍රා වැඩසටහන 2022 වර්ෂයට පානගෙන දිනය අද පරණ පත්‍ර බලන වේලාවක 2019 ජනවාරි මාසේ 7 වෙනිදා සිලොන් ටුඩේ පත්‍රයක් හම්බුණා මේකේ තිබුණා එක්තරා ලිපියක් මේ ලිපියෙන් කියවුනේ ඔලිම්පික් ගිය පළමු ශ්‍රී ලාංකික පාසල් ශිෂ්‍යාව පිළිබඳ ඔලිම්පික් යන්නේ එක බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සිහිනයක් මේ සිහිනය පාසල් කාලයේදීම සපුරාගත් ක්‍රීඩිකාවක් පිළිබඳව ඇය පසු කාලෙක ශ්‍රී ලංකාවට මේ කියන වාර්තා අනුව රත්නම් පදක්කම් 16ක් විතර ගෙනාවා ඊළඟට රිදී පදක්කම් 3ක් හෝ 4ක් තවමත් නොබිඳුණු වාර්තා ගණනාවකුත් තිබෙනවා මේ ක්‍රීඩිකාව තමයි අද අපේ මාත්‍රා මේ අවුරුද්දේ පළමු ආරාධිතයවන්නේ දැන් ඔබ දන්නවා මේ කවුද කියලා මේ තමයි දමයන්ති දර්ශා ඇයි සමග බිඳුණු බැඳුණු සිතක රස මතක අවසන්නට අපි සූදානම් වෙනදා වගේම අදත් අපේ වාද්‍ය බෘන්දය උදේෂෙන්දුළු ප්‍රමුඛ සාරු සංගීත කණ්ඩායම ඒ වගේම අද ගී ගායනට අප සමග එකතු වෙනවා ඔබ හඳින් දන්නා ජනප්‍රිය තරුණ ගායකෙක් සහ ගායිකාවක් අචින්ත සහන් සමග කවින්දි ගුණවර්ධන දැන් දමයන්ති දර්ශා අපිට තෝරා දුන් ගීත ලැයිස්තුව දිගහරින්න තමයි සූදානම් මම හිතන්නේ ඉතාම රසවත් ගීත පෙළ ගැස්මක් අද තිබෙන්නේ මුල්ම ගීතයට මම කෙලින්ම යන්න කැමති මේක ඉතාම සංවේදී ආදර ගීතයක් ගීතේ හොඟක්ම සංවේදී මට හිතාගන්න බැරි මේ ආසියාවෙන් බිහි වෙච්ච ඉතාම වේගවත් ක්‍රීඩිකාවක් මේ වගේ සංවේදී ගීතයකට කොහොමද කැමති වුනේ කියලා. ගිමන් හරින දියම දිගේ ආචාර්ය පණ්ඩිත අමරදේවයන්ගේ ගීතය. මෙහෙම ඇත්තටම කියන්නේ පුංචි කාලේ ඉඳලාම කියන්නේ මං ආචාර්ය පණ්ඩිත අමරදේවයන්ගේ ගීතවලට ප්‍රිය කරනවා. මම හිතන්නේ අපිට වයස් භේදයකින් තොරව අපිට හැම වයසකම ඕන කාලයක අපිට ඒ රස විඳින්න පුළුවන් ගීත ගණනාවක් ඒ තමයි මම හිතන්නේ ගායනා කරපු සියලුම ගීත ඕන කාලයක ඕන වයස් භේදිකින් තොරව අහන්න පුළුවන් ගීත. ඉතින් ඒකත් එක්ක මගේ කැමති ගීත පොතේ උඩින්ම තියෙන ගීතයක් තමයි ওই ගීතය. ඉතින් ඒ කියන්නේ දැන් අපි හරි අද ගත්තොත් අපි ඉන්නේ හරි මේ මේකෙන් දුවන මේ आरंभ හේ හිත නිවෙන්න දේවල් තමයි මේ ගීතවල කියන්නේ තියෙන්නේ මේ ගීතේ තියෙන්නේ බැස යන හිරු අදැසි සඳට රහස් කියනවා කියලා ඉර ඉතාලම ශක්තිමත් ප්‍රබලව ඉඳලා බැහැගෙන යන වෙලාවේ තමයි මේ හඳට රහස් කියන්න පටන් ගත්තේ දැන් මේකට ඔබ කැමති වුණේ ඇයි කියන එක මට තවම හරියට හොයාගන්න බැරි වුණා හැබැයි මම කැමති මෙහෙම අහන්න දැන් ඔබ ගැන හොයනකොට අන්තර්ජාලයේ ඔබට කියන්නේ රිටයර්ඩ් ඇත්ලටි කියලා මේ විශ්‍රාමික දැන් ඔබ දුවන්නේ නැහැ තරඟවල යෙදෙන්නේ නැහැ විශ්‍රාමික ක්‍රීඩිකාවක්. ඔව්. ඒ නමට කැමතිද? ඉතින් මෙහෙමයි ඇත්තටම අපි දැන් ක්‍රීඩාවෙන් සමු අරගෙන නේ කියන්නේ ක්‍රීඩාවෙන් කියන්නේ තරඟ වලින් සමු අරන් තියෙන ක්‍රීඩාවෙන් නෙමෙයි ඇත්තම කතාව. ඉතින් ඒතකොට කොහොමත් සාමාන්‍ය අපේ විවාහාරය කියන්නේ විශ්‍රාම කියලා. අපි රිටයර් වෙලා කියලා. නමුත් ඉතින් බැලුවාම ක්‍රීඩකෙක් හරි ක්‍රීඩිකාවක් හරි මම හිතන්නේ මැරෙනකන් රිටයර් වෙන්නේ නැහැ. මොකද මේ මතකේ සහ දැන් අපි තරඟ වලට සහභාගී වුණේ නැතත් ඒ ඇඟේ එක ක්‍රීඩාව තියෙන හින්දා ඉතින් කොහෙන් හරි මොන මොනවට හරි සම්බන්ධ වෙන ක්‍රීඩාවටම. ඉතින් ඒ නිසා මේ එක පැත්තකින් විශ්‍රාමය කියන්න බෑ. හැබැයි ඉතින් අනිත් පැත්තෙන් තරංගාවලි වලින් ඈත් වෙලා හින්දා එහෙම කියනවා විශ්‍රාමයේ නැතුව විවේකය කියලා කිව්වොත් ඒ හරි මම හිතන්නේ විවේක සුවෙන් අහන්න පුළුවන් ගීතයක් ආචාර්ය පණ්ඩිත අමරදේවයන් මුල් ගීතේ ගායනා කළේ ජානක සිරිවර්ධනගේ ගීපද අරුණ ගුණවර්ධනගේ සංගීතය අපි වෙනසක් කරමු ආරම්භයේදීම මේ ගීතය ගායනට ආරාධනා කරනවා කාවින්දි ගුණවර්ධන අපේ ගායන ශිල්පිනියට Thank you.
අපේ අලුත් අවුරුද්දේ හාහා පුරා කියලාම පුංචි ශ්‍රී ලංකාවේ අභිමානීය රැකදුන් අති දක්ෂ ධාවන ශූරියක සමග දමයන්ති දර්ශක් ජාතියට අභිමානීය ගෙන දුන් යුවතිය එහෙම කියන්න පුළුවන්. දැන් ඊළඟ ගීතය ඒකත් රසවත් ගීතයක්. අහසයි ඔබ මට. දැන් මේ අල්ලන්න බැරි ප්‍රේමයක් ගැනද මේ කියන්නේ. හැබැයි මේ ගීතය අහන්න කලින් මට හිතුණා ඔබෙන් අහන්න දැන් තරංග ධාවනයකදී තවුන්ගේ පස්සෙන් එන කෙනා පරද්දන එක සාමාන්‍යයෙන් අපිට නම් ලේසි නෑ. නමුත් ධාවනයේ යෙදෙන කෙනෙකුට පුළුවන් ඇති. හැබැයි පිටිපස්සෙන් එන කෙනා ගැන කල්පනා නොකර රෙකෝඩ් එකක් තියන්න, වාර්තාවක් තියන්න කොහොමද කටයුතු කරන්නේ? දැන් ඔබ වාර්තා 8ක්ම තියලා තියෙනවා. ඒක මෙහෙමයි කියන්නේ දැන් ගොඩාක් වෙලාවට අපිට තරංගකාරීත්වයක් තියෙනවා නම් තමයි වාර්තාවකට යන්න පුළුවන්. ඒකේදී අපිට තරඟකාරීත්වයක් නැත්නම් මම දුවන රේස් එකේ මට ලේසියෙන් දිනන්න පුළුවන් නම් ගොඩක් වෙලාවට අපි කොච්චර මම තනියෙන් උත්සාහ කරත් නෑ මම මේ රෙකෝඩ් එක බ්‍රේක් කරන්න ඕන කියලා හරි අමාරුයි ඒක. සාමාන්‍යයෙන් මේ වාර්තා මගේ තියෙන වාර්තා සියල්ලම මම කවදාවත් මම මේ රේස් එකේ මම රෙකෝඩ් එකකට දුවන්න යනවා කියලා හිතාගෙන දුවපුවා නෙමෙයි. තරඟකාරීත්වයත් එක්ක දූපු රේස් තමයි ඔක්කොම. ඒ කියන්නේ මේක ගෞරවයේ දෙවෙනියට තමයි හිමි වෙන්නේ. දෙවෙනියක් කියන්නත් බෑ. ඉතින් එතෙන්දී දැන් සමහර වෙලාවට දැන් උදාහරණයක් ගත්තොත් 98 ඒෂියන් ගේම්ස් වල 400 එක දැන් මට හිටපු ප්‍රබලම ක්‍රීඩිකාව මේ ඉන්දියාවේ ක්‍රීඩිකාව. ඉතින් සාමාන්‍ය 400 එකක් දැන් 100 එක වගේ නෙමෙයිනේ 400 එක වටයක්නේ. ඒතර දැන් අපි ට්‍රැක් එකේ ඉන්න විදිහක් තියෙනවනේ. සමහර වෙලාවට මගේ මට ඉන්න ප්‍රබලම ක්‍රීඩිකා මට ඉස්සරහට වැටෙන්නත් පුළුවන් ට්‍රැක් එකේ මට පස්සේ ට්‍රැක් එකේ වැටෙන්නත් පුළුවන්. දැන් කොහොම වුණත් දැන් ඉස්සර ට්‍රැක් එකට වැටුනොත් මට යාව පේනවා. ඒතර මට යාව ජජ් කරන් දුවන්න බල 400 එකක් වගේ එහෙමයි මට ජජ් කරන් දුවන්න පුළුවන්. පස්සට වැටුනොත් ඒක බෑ. සමහරවිට මම ස්ටාර්ට් කළා මම දුවනවා. සමහරවිට අන්තිම 300 එකට යනකම් මට පේන්නේ. හැබැයි දැන් පස්සෙන් එලවගෙන යනවා කියලා හිතලා දුවනවනේ.
මම හිටියේ ඉස්සරහින් මම මට පස්සෙන් හිටියේ මම මට මතක මම 5th track එකේ ආ 4th track එකේ හරි නැත්තම් කොහොම හරි කොහොමත් මොකද ෆයිනල් රේස් එකට හොඳම කාලය ගවාර්තා කරපුවාට තමයි track 3 4 5 6 tracks 4 draw වෙන්නේ ඔව් දැන් අපිට හිතා ගන්න පුළුවන් ඇත්තටම මේ ඉන්දියානු ක්‍රීඩිකාව ඔබේ පස්සෙන් එලවගෙන ආපු නිසා තමයි ඔබට මේ වார்த்தාව පිටන්න පුළුවන් උනේ හැබැයි මම හිතන්නේ කොච්චර හයියෙන් දිව්වත් අල්ලගන්න බැරි ප්‍රේමයක් ගැන තමයි ඊළඟට කියන්නේ අහසයි ඔබ මට සුනිල් ඉදිරිසිංහ සහ දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ගායනා කරපු ගීතය දැන් මේක දුවන හින්ද තෝරගත්ත එකක් නෙමෙයි නෑ නෑ අල්ලගන්න බැරි වෙච්ච ප්‍රේමයක් නෙමෙයි තින් කැමති වෙච්ච ප්‍රේමයක් අල්ලගත්තා අපි ඒක ගැන කතා කරමු මේ ගීතය ගැන කියන්නේ මේකට කැමති වුණේ ඇයි ඒකත් ඒ අර කියන්නේ මං කැමති ගායක ගායිකාවන් අතර ඉන්න කීප දෙනෙක්ව තමයි මේ සුනිල් එද්දසිංහ මහත්මයා දීපිකා ප්‍රියදර්ශනී එතකොට අපේ අමරදේව මහත්මයා මේ ඒ කණ්ඩායමේ ගීත මං එදා කාලේ ඉඳලම ප්‍රිය කරපු ගීත අදටත් එහෙම ප්‍රිය කරන ගීත ඉතින් ඒ අතර විශේෂිත වූ ගීතයක් තමයි මේක මං හිතන්නේ අපි ගීතේ රස විඳිනකොට ඒකේ තියෙන රසාඥතාවයට කියන්නේ අපිට ඔය සමහර හිස්ටරි එකක් නැති වුණත් කතාන්දරේ කතාවක් නැති වුණත් කැමැති අය කැමැති හැමෝම. ඒ කියන්නේ මේ වගේ ගීතයකින් කියන දේ තමුගේ ජීවිතයට සම්බන්ධ නැති වුණත් නිකන් සම්බන්ධයි වගේ හිතලා රස විඳින්න පුළුවන් කියන එකද ඔක. අපි ආරාධනා කරමු අපේ තරුණ ගායක යුවලට අචින්ත සහන් සහ කවින්ද ගුණවර්ධනට මේ ගීතය ගායන්නට මුල් ගීතය සුනිල් ඉදිරිසිංහයන් සමග දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ගායනා කළේ බන්දුල නානායක්කාරව සමගී ගීපද आचार्य रोहन वीर सिंह के संगीत दरुवक विलसत रै कल पतित विमी अहसई गुप मट निम हिम नो पेनेन इनि मन बंदिनु बेरे खोलो आई गुप मट दरुवक विलसत रै कल पतित विमी ममदनिमी ओब वट कहावनु
පවුරට මහා දුරකි අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන ඉනි මම් බඳිනු බැරි පොළොවයි ඔබ මට දරුවක් විනසට රැකල පතිත වෙමි දරුවක් විනසට රැ කලපතිත විනි අද රාස්වාතක ඔලිම්පික් ඒ වගේම පොදු රාජ්‍ය මණ්ඩලය සහ ආසියානු ක්‍රීඩාවල උළෙලවලදී ශ්‍රී ලංකාවේ නම රනින් ලියන්නට සමත් වූ ක්‍රීඩිකාවක් දමයන්ති දර්ශා සමග. දැන් ඔබේ රස මතක අවසන් හොඳම ගීතයක් තමයි ඊළඟට තියෙන්නේ කියලා මට හිතෙනවා. මේ ගීතය ඉතා රසවත් එකක්. සේනක බටගොඩගේ නිර්මාණය. අපි කවුරුද? දැන් මේ ගීතය අහන්න ඉස්සෙල්ලා මට මතකයි දැන් මීට අවුරුදු 25ක් විතර මං හිතන්නේ. 25කට පෙර මට මතකයි මේ වගේ කැමරා ඉදිරියේ ඔබත් එක්ක කතා කරා. දැන් අවුරුදු 25කට පස්සේ තවමත් කතා කරන්න දේවල් ඔබ සතුයි. දැන් මේ ගත වුණු කාලේ ඒ කාලේ ඔබ රන් පදක්කම් ගෙනාපු උණුසුමේ හිටියේ. ඔව්. ඒවත් අරගෙන යාවේ. දැන් අද අවුරුදු 25ක් ගිහිල්ලා මේ ඔක්කොම කරලා තාමත් හොයනවාද අපි කවුරුද කියලා. නැත්තම් ඔබ ජීවිතේ වටහාගෙන දැන් මොකද්ද මේ වුනේ කියලා. ක්‍රීඩාපැත්තින්. ඇත්තටම අවංකවම මෙහෙමනේ දැන් අපි ක්‍රීඩාව කියන්නේ ශක්තියත් එක්ක කරන ගනුදෙනුවක් නේ. ඒකෙදි අපේ ජීවිතේ හොඳම කාලයක් තියෙනවා නම් ඒ හොඳම කාලේ තමයි අපිට හොඳම දේවල් කරන්න පුළුවන්. ඉතින් ඔය මම ගත්ත පදක්කම් මම තිබ්බ වාර්තා ඔක්කොම මගේ ජීවිතේ හොඳම කාලේ තමයි මම මේ වාර්තා තියලා තියෙන්නේ. ඒ වගේම තමයි ඒ සමහරලාට මන් දුවපු ඒ වාර්තාවට දුපු ටයිම් එක ආයි මන් දෙපාරක් දුවලත් නැහැ. ඒකමයි. ඒක දෙපාරක් දුවන්න බෑ. ඒ නා අවස්ථාව එහෙමයි. ඒ නිසා ඒකෙන් ඒ කාලෙදි අවශ්‍ය දේ කරා. ඊට පස්සේ එතනින් අවශ්‍ය වෙලාවේදී රිටයර් වුණා. දැන් විශේෂයෙන් ගත්තොත් රිටයර් වුණාට පස්සේ ඉතින් මම මවක් දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. ආදරණීය බිරිඳ ගෙදර වැඩ ගොඩක් තියෙනවා. ඉතින් ඒවත් එක්ක ජීවිතය ගෙවිගෙන යනවා. ඉතින් සමහර වෙලාවට සමහර තැන්වලදී හිතුණු දේවල් තිබුණා මට. කියන්නේ එකතර කියන්නේ ආපස්සට හැරිලා බැලුවාම මගේ ක්‍රීඩා පැත්තෙන් මට ඔලිම්පික්ස් මෙඩල් එකකට නැත්නම් ඔලිම්පික් වල මට යන්න එක අවස්ථාවක් තුණ 2006 දී. ඒක මගෙන් ගිලිහුණා. ඒ වගේම පොදු රාජ්‍ය මණ්ඩලයේ තරඟයේදී 98 මං 4 වෙනියා වුණේ. කියන්නේ තප්පරෙන් 0.10 එකක මේ කාලයකින්. ඉතින් ඒක මගෙන් ගිලිහුණා ලෝකෙට පදක්කම. ඉතින් එතකොට හිතුණා ආපහු ඒක ආව නම් හොඳයි නේද කියලා. හැබැයි අවසානයේ අපිට ලැබෙන දෙයක් තියෙනවා, නොලැබෙන දෙයක් තියෙනවා. අපිට ලබා ගන්න කියන්නේ ඒ දේෙන් තමයි අපි සතුටු වෙන්න ඕනේ. ඉතින් එතනයි අපි වටහා ගන්න ඕනේ අපි කවුද කියන එක. ඉතින් ආපස්සට හැරිලා ආයි මම බැලුවාම මම මගේ ජීවිතේ මං හිතන්නේ මට පුළුවන් හැකියාවෙන් උපරිමය කළා තියෙනවා. ඒ පිළිබඳව සතුටු වෙන එක, අවංකවම නිහතමානීව සතුටු වෙන එක හොඳයි. මොකද සමහර දේවල් අපි කොච්චර බලාපොරොත්තු වුණත් අපිට ලබා ගන්න බෑ. දැන් මේ වගේ ගීතයක් තෝරගන්නකොට මට හිතුණු ප්‍රශ්නයක් මේක. ලැබුණු සහ නොලැබුණු දේවල් දැන් අවුරුදු එතනින් 25ක් ගියාට පස්සේ කොහොමද කලමනාකරණය කරගත්තේ කියලා. දුක හිතෙනවද කරගන්න බැරි වෙච්ච දේවල් වලට? එහෙම නැත්නම් ඒ දුක යටපත් කරන්න පුළුවන් සතුටක් තියෙනවද ලැබිච්ච දේවල් වලට? අනිවාර්යයෙන්ම. ද කියන්නේ දුක යටපත් කරගන්න පුළුවන් සතුටක් තියෙනවා ලැබෙච්ච දෙයින් සෑහීමටපත් වෙලා සතුට වෙන. තෘප්තිමත් ජීවිතය. අනිවාර්යයෙන්ම. එතකොට මේ ගීතය තෝරගත්තේ ඇයි? මේකට තියෙන විශේෂ ආසාව මොකක්ද? ඒක ඔය අපි හැමදාම අපි කියන්නේ අපි මිනිස්සු හැටියට හැමෝම අපි හැමෝම හොයනවා අපි අවසානයේ කවුද කියලා. කවුද අපි?
මොනවද අපි කරන්නේ සමහර දේවල් අපිට කියන්නේ කොච්චර ලැබුණත් මදි සමහර දේවල් අපිට කියන්නේ නොලැබුණත් අපි අසතුටෙන් ඉන්නේ සමහර දේවල් ලැබුණත් අසතුටෙන් ඉන්නේ තේනද හැමදාමත් මං ඉදන් අපි මේ මනුෂ්‍ය වර්ගයාම අපි කවුද කියලා හැමදාම හොයන හැබැයි උත්තරයක් නැහැ තාම අපි කවුද කියලා එහෙනම් අපිත් හොයමු සීනක බටකොඩ නිර්මාණය කළ ගීතය අපේ ගායන බෘන්දයට බාර කරමු අචින්ත්‍ය සහන් සහ කවින්දි ගුණවර්ධන ගීතය ගායනා सीसी कड विसिरुनु सितु विली दिय बुबुले नलियन पेन कैटी वागे नती वे
අද අලුත් අවුරුද්දේ බිඳුනු බැඳුනු සිතක රස මතක ආසියානු ක්‍රීඩාවලියකදී රන් පදක්කම් 3ක් ලබාගත් ප්‍රථම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව තාමත් ප්‍රථම දෙවෙනියෙක් නැහැ දමයන්ති දර්ශා සමග දැන් දමයන්ති මේ ළඟට තෝරාගෙන තිබෙන ගීතය ඉතාම රසවත් සහ අපූර්ව ගීතයක් කියලා මට හිතෙනවා මේ ගීතය අන්තර්ජාලයේ අතිශයින්ම ජනප්‍රියයි විශේෂයෙන්ම තරුණ නාලිකාවල ශ්‍රී FM වගේ නිතර වාදනය වෙන ගීතයක් දැන් මේකේ කමෙන්ට්ස් කියවුවාම මේ ගීතේ රසිකයින් එක තැනක ලියා තිබුණා අනේ අමිතාබ් බච්චන් මේ ගීතය ඇහුවා නම් කියලා ඒ කියන්නේ මේක නැගලා යන්න තිබුණු ගීතයක් කියලා තමයි හිතෙන්නේ මේක තව ටිකක් හොයාගෙන යනකොට මේ රචිතා වාකිෂ්ඨ සහ තිලින රුහුණගේ මේ යුවල තිලින කියා තිබුණා Facebook සටහනක් තබමින් මේ ගීතය නිර්මාණය කළේ උන්ගේ විවාහය වෙනුවෙන් කියලා තව තව ප්‍රශ්න කිහිපයක් තිබුණා නමුත් මේ ගීතය ඔබ තෝරාගෙන තිබෙනවා දැන් ගීතයත් එක්කම දැන් රචිතා සහ තිලිනගේ විවාහයට නිර්මාණය වුණු ගීතේනේ දැන් ඔබේ එරන්ද සිරිවර්ධන ගැන කතා කරන්න කැමති නැද්ද කොහොමද හම්බුනේ එරන්ද හම්බුනේ ග්‍රවුන්ඩ් එකේදීම තමයි ඒ කියන්නේ එයා ඔයාගේ පස්සෙන් දිව්වා එහෙම වගේ කාරණා දිව්වේ නැහැ පස්සෙන් ආවා ඒ කියන්නේ පොඩි ක්‍රීඩාවට සම්බන්ධකමක් තියෙනවා ඒ කියන්නේ එරන්දගේ අක්කා බැන්දේ ලංකාවේ මීටර් 400 කඩුල් පැනීම ඉසව්ව වා ඒ කියන්නේ ඒ පළවෙනි චැම්පියන් ව ඒකත් එක්ක තමයි මේ ඒ කාලේ මේ එරන්ද ග්‍රවුන්ඩ් එකට ආවේ ඒගොල්ලෝ මොකද එතකොට අක්කත් එක්ක තමයි එරන්ද හිටියේ ඉතින් එතකොට එහෙම එයා ග්‍රවුන්ඩ් එකට ඇවිල්ලා තමයි මට හම්බුනේ දුවන කෙල්ලෙකුට ප්‍රේම කරන පුරුෂයෙක් කියලා කිව්වම පොඩි අමුත්තක් සහ ලොකු කැපකිරීමක් කරන්න ඕනේ නේද? ඔබ දුටුවාද ඒ කැපකිරීම? සහෝගේ දිරිගැන්වීම කොයි වගේ? අනේ ඒක අදටත් තියෙන. ඒ කියන්නේ එදා කාලේ ඉඳලාම ඒ කියන්නේ අපි දෙන්න හම්බෙච්ච දා කාලේ ඉඳලාමත් අද වෙනකොනොත් ඒ එයා මගේ පන්සලෙන් ඉඳලා හැම වෙලෙම මං කරන හැම දෙයකටම මට උදව් කරනවා. සමහරලාට මගෙන් වෙන අඩුපාඩු මට පෙන්වලා දෙනවා. ඒ දේවල් වලට හැම වෙලෙම උදව් කරනවා. ඉතින් අදත් එහෙමයි. ඉතින් ඒ කාලේ ඉඳලමත් එහෙමයි. ඉතින් ඉස්සරහටත් එහෙමම තමයි. දැන් ඔබේ දරුවන් 3 දෙනා මල්ලේ ක්‍රීඩා ක්ෂේත්‍රයට යොමු කරන්න බලාපොරොත්තු වෙනවද? මම 3 දෙනා කියලා කිව්වම හරිනේ. හරි හරි. මෙහෙමයි. දැන් ගොඩාක් වෙලාවට දැන් අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ දැන් ගායිකයා ගායිකාවකගේ දරුවෝ සින්දු කියයි කියලා. ඒ වගේම ක්‍රීඩකයෙක්ගේ හරි එහෙම ක්‍රීඩා ඒගොල්ලෝ ක්‍රිකට් කියන්නේ ක්‍රීඩා කරගෙන නැත්නම් ක්‍රිකට් ගහන කාරේ ක්‍රිකට් ගහයි කියලා. මෙහෙමයි අපේ මගේ යම් කිසි හැකියාවක් තියෙනවා නම් ඒක දරුවන්ට ඇති. හැබැයි ඒක කොයිතරම් දුරටද කියන එක අපිට කියන්න බෑ. සමාලාට ඒගොල්ලෝ කොච්චර ඒ හැකියාවේ තිබුණත් ඒ පැත්තෙන් යන්න කැමති නම් කැමති නැත්නම් අපිට බලෙන් ඒ යොමු කරන්න බෑ. ඉතින් මගේ දුව ඇත්තටම මාත් එක්ක දැන් මම පුහුණු වීම කරනවා මම කෝච් කරනවා ඉතින් දුව මාත් එක්ක මම දුවව කෝච් කරනවා ඉතින් එයා තාම අවුරුදු 14යි කොයිතරම් දුරට දැන් තාම පටන් ගත්ත විතර ඇත්තටම අවුරුදු දෙකක් වගේ තමයි පුහුණු වීම පටන් අරන් කොරෝනාත් එක්ක එයාට තාම හරියට රේස් එකක් දුවන්න හම්බුනේ ඉස්කෝලේදීවත් ඉතින් එයා ඒකට ගොඩක් කැමැත්තෙන් ඒ මේක කරනවා දෙවෙනි එක්කෙනා පුතා එහෙම එයා ක්‍රිකට් පැත්තට වැඩිපුර බාර. ඉතින් එයා ක්‍රිකට් ක්‍රීඩාවේදීලා ඉන්නවා. එයාට දුවන්න බැරි කමන්නේ මම දකින්න ඔයාගෙත් ඇඟේ තියෙනවා. හැබැයි එයා වැඩිපුර ફોකස් එක ක්‍රිකට් පැත්තට. පොඩි එක්කෙනා නම් ඉතින් තාම පොඩි අවුරුදු 6. නමුත් ඔබ කිසිම විදිහකින් බල කරන්නේ නැහැ මේ අයට යන්නේ. නැහැ. එහෙම බල කළ කරන්න බෑ පළවෙනි දේ වෙන්න ඕනේ මම කරන ක්‍රීඩාවට ආදරය වෙන්න ඕනේ පළවෙනි දේ ඒක දැන් අපිට කාවත් බලෙන් ග්‍රවුන්ඩ් එකට අරන් ට්‍රේන් කරන්න බෑ දැන් ඔබ අම්ම කෙනෙක් හැටියට කියන්නේ දරුවන්ට කිසිම දෙයකට බල කරන්න එපා කියලා ඒයි කැමැත තියෙනවා නම් යන්න කැමැත තියෙන්න ඕනේ දැන් අපි කොච්චර බලාපොරොත්තු වුණත් මං කැමතියි මගේ දරුවා මට වැඩිය හයියෙන් දුවනවා නම් දැන් ඔබේ මවයි පියයි ඔබට බල කරාද දුවන්න කියලා නැත්තම් ඔබේ පස්සේ ගහන්න ලෙව්වද කොහොමද දුවන්නේ කවදාවත් මේ කියන්නේ බල කරේ නෑ හැතරම කියන්නේ දැන් මම හම්බෙන්නේ මේ කියන්නේ මගේ හැකියාව අඳුරගන්නේ. ඉතින් ඒ හම්බෙන් සුනිල් ගුණවර්ධන සර් මාව රේස් එකක් ඒ ඔය මම ස්කෝලේ ඉඳලා ස්ටේඩියම් එකට දුවන්න ආපු වෙලාවක සර් මම දුවන රේස් එකක් දැකලා මගේ නම කියලා මේ පැවිලියන් එකට එන්න කියලා කිව්වා සුනිල් ගුණවර්ධන හම්බෙන්නේ. ඒතකොට මම හිතන්නේ සුනිල් ගුණවර්ධන මහත්තයාගෙන් ටිකක් අපි කතා කරන්න මේ. ඊට කලින් දැන් මේ සමිතා මුදුන් කොටුව ගායනා කරපු ඔබ තෝරාගත්ත ගීතය. මේක තෝරන්න හේතුව මොකක්ද?
ඒක නම් මම ඇත්තටම මේ දැන් මේ කාලේ මම ගොඩක් මේ දැන් අපි ගොඩක් අපේ කාලේ ගීතත් එක්ක බැලුවාම මේ කාලේ දැන් සමිත කියන්නේ අපේ කාලේ ළඹගෙන නමුත් අද කාලේදී තම ජනප්‍රිය ගීතයක් සහ ඒ ඒ ඒ සින්දුවේ ඒ රිද්ම් එකට මම හරි කැමතියි කාවින්දි ගුණවර්ධනට ආරාධනා කරනවා ගීත ගායන්නට තෙලින රුහුණගේ සංගීතය රචිත වාකිෂ්ඨගේ පද රචනාව මුල් ගීතය සමිත එරන්දති මුදුන් කොටුව ගායනා කළේ අද අපි රස විඳින්නේ ජාත්‍යන්තර තලයේ ක්‍රීඩිකාවක තේරු ගීවල. දැන් මේ ගීවල අමුතු රසයක් තියෙනවා කියලා මටත් හිතෙනවා. මීළඟ ගීතයත් හරිම මෙහෙරි. දැන් මේකෙන් උගන්වන පාඩමකුත් තියෙනවා. ආදරවන්තයා හෝ ආදරවන්තියගේ දිවුණුව සාර්ථකත්වය ඒ සියල්ලක් කෙරෙහි උපේක්ෂාවෙන් බලන්න පුරුදු කරනවා. ඒ නිසා ඒක අපූර්ව ගීතයක් හැටියට හඳුන්වන්න කැමතියි. මෙගීතේ ඔබ තෝරගන්න කොට හන්තානට පායන සඳ මට හිතුණා දැන් මේ ක්‍රීඩා ක්ෂේත්‍රය ගැන ටිකක් අහන්න
දැන් අවුරුදු 25කට ඉස්සෙල්ලා කතා කරා කියලා නෙවමත් කිව්වේ. එතකොට සුසන්තිකා ජයසිංහ අපි මාත්‍රා වැඩසටහනටත් කැදෙව්වා. දැන් එක කාලෙක අපි සුසන්තිකා ගැන ශ්‍රියානි කුලවංශ ගැන සුගත් තිලකරත්න ඔබ ගැන කතා කළා ගොඩක්. ඒ කාලේ පස්සේ කතා කරන්න කෙනෙක් හිටියේ නැහැ. මං හිතන්නේ මෑතක මට මතකයි ශ්‍රියානි සමරකෝන් නැමැති ක්‍රීඩිකාව බර උසුලලා රන් පදක්කමක් ගෙනාව ටිකක් කතා කරා. එතනින් ඒක ඉවර වුණා වගේ. තාම ඉන්නේ මේ ඔබ හතර දෙනා විතරයි. එහෙම වුණේ ඇයි? ඊට පස්සේ කවුරුත් නැද්ද? එහෙම වුණේ ඇයි කියන එකට අපිට ලොකු කියන්නේ හේතු සාධක ගොඩක් තියෙනවා. කවුරුවත් නැද්ද කියන එකට නෑ ඉන්නවා. අපේ ලංකාවේ ඒ ඒ හැකියාව දක්ෂතාවය තියෙන අය ඉන්නවා. ඒ ඒ මේක සහජ හැකියාවනේ. එතන ඉන්නවා. ගැටලුව වෙලා තියෙන්නේ අපිත් ක්‍රීඩාවට ආවේ අහම්බෙන්. අහම්බෙන් ආවේ කියන්නේ ක්‍රීඩාවට දක්ෂයෙන් හඳුන්වලා දීමේ ක්‍රමවේදයක් අපේ අපේ මේ ලංකාවේ තාමත් නැහැ. ඉතින් ඒ නිසා කාලෙකට හොඳ ක්‍රීඩකයෝ බිහි වෙනවා. අනිත් ඒවත් ඒකට එකතු වුණාම එක කාලෙකදී ඒ අය ජයග්‍රහණය කරනවා. ආයි කාලෙකදී මේක නිකන් අපිට කතා කරන්න කවුරුත් නැති වෙනවා. ඉතින් ඒකට හැමදාමත් අපි කතා කරන දේ මේකට ජාතික මට්ටමේ සැලැස්මක් ඕන. ඔබ කියන්නේ හැකියාව හඳුනා ගන්න අය නැහැ කියන එකද? දැන් ඔබ පාසලේදී දුවනවා දැකලා සුනිල් ගුණවර්ධන මහත්තයා අඬ ගහලා ඔබ ජාත්‍යන්තර තලයට අරගෙන ගියා. එහෙම අය නැතිකම. එහෙම. ඒ හැම එකේම අඩුපාඩුව තියෙන. කියන්නේ අපි ගත්තොත් අපේ කාලේ හිටපු පුහුණුකරුවෝ හොඳ ප්‍රවීණ පුහුණුකරුවෝ ගොඩක් හිටියන්නේ. ඒ වගේ පුහුණුකරුවෝ අද නැහැ අපිට හොයාගන්න. ඒ වගේම ඒකට අවශ්‍ය අනිකුත් අය පරිසරයේ වටපිටාව හදලා දෙන්න හදලා දිය යුතු ක්‍රමවේදය. දැන් බැලුවොත් ගොඩාක් වෙලාවට අපේ කාලට වැඩිය. මොකද දැන් ඕක අපිට කාලත් එක්ක සංසන්දනය කරන්න බෑ. මොකද අපි ඉන්නේ දැන් කාල දෙකකනේ. ඒ කාලේ වගේ නෙමෙයි මේ කාලේ. හැමදේම වෙනස් වෙලා තියෙනවා. ඇත්තරම දැන් අවුරුදු 25කට පස්සේ මම ආපස්සට හැල බැලුවා මම ගිහලා දූපු රේස් එකක ෆොටෝ එකක්වත් මල්ලංග නැහැ නේ. මොකද එහෙම අපිට මේ 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 කැමරාස් මේ ෆොටෝ මේ ෆෝන් තිබ්බේ නැහැ. ඒ කියන්නේ අපිට මේ 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 ටච් ෆෝන් තිබ්බේ නැහැ. අපිට අපිට ෆොටෝ එකක්වත් ගන්න කවුරුවත් නැහැ. හැබැයි දැන් අද එහෙම නෙමෙයි. අද ඊට වෙලිය වෙනස්. ඉතින් අර දරුවෝ ඉන්න මානසිකත්වය වෙන වෙන මානසිකත්වෙන්ද. අපි නම් අපේ කාලේ ફોකස් එක තිබුණා මම මේ දැන් මම මේ ජාතික මට්ටමට ආව නම් ඊළඟට මම ජාත්‍යන්තර මට්ටමට යන්න ඕනේ. මම මේ ඒෂියන් ගේම්ස් මෙඩල් එක දිනනවා. මම ඔලිම්පික්ස් යනවා. මම ඔලිම්පික්ස් එකක් නෙමෙයි දෙකක් නෙමෙයි තුනක් යන. ඒ වගේ අපේ අර හික්මීමත් එක්ක අපි කාලයක් හිටියා. දැන් ආයෙත් එහෙම ඉවසීමක් නැහැ. ඉතින් ඔය කාරණා ගොඩක් තියෙනවා. ඉතින් මේ දේවල් එක්ක අපිට අද කවුරුත් ක්‍රීඩකයෝ ගැන කතා කරන්නේ නැහැ. මොකද මම හිතන්නේ තාමත් ඇත්තටම අපේ ක්‍රීඩා ලෝලින්ගේ මතකයේ තියෙන්නේ අපි ගැන. සමහරවිට සාමාන්‍ය සමහරවිට හිතන්නේ අවුරුදු 20ක් විතර රිටයර් වෙලා තාම දුවනවා කියලා. මම හිතන්නේ ප්‍රශ්න ගණනාවක් ඉතුරු වුණා. ඒත් දැන් ගීතය ගැන කතා කරන්න වෙලාව. ඔබ තෝරගත්තේ හන්තානට පායන සඳ. මේ ගීතය ඇත්තටම කියන්නේ මමත් ගොඩක්ම රස විඳින්න ගත්තේ මගේ හස්බන් මේකට හරිම කැමති. ඉතින් ඒකත් එක්ක මමත් මේ ගීතය ගැන ඒ දවසද අපිට මේ ගීත ඇහෙනවා සමහරවිට අපි ඒක ගැන ගැඹුරින් හිතන්නේ නැහැ. නමුත් හස්බන්ඩ් මේ ගීතයට බොහොම කැමති. ඒකත් එක්ක තමයි මම ගොඩක් මේ ගීතයට ආස කරේ සහ ලං වුණේ. ගීතේ රචක ධම්මික බණ්ඩාර, සංගීතය ඩැනිස්ට පෙරේරා, අමරසිරි පීරිස් ගායනා කරපු මේ ගීතය ගායන්නට අපි ආරාධනා කරමු අචින්ත සහන් අපේ ගායන ශිල්පියා. තනට පායන හඳ ලස්සනයිද කියන්න මානු දකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න හන්තනට පායන හඳ ලස්සනයිද කියන්න මනුදකින
අද මාත්‍රා රස මතක අවසන්නේ මීටර 200 සහ මීටර 400 ධාවන හිසාව වලින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් ලබා දුන් අසහාය ක්‍රීඩිකාවක් දමයන්ති දර්ශා. දැන් දමයන්ති දර්ශා තෝරපු ඊළඟ ගීතයත් අපූර්වයි. ආචාර්ය නන්දා මාලනී ගායනා කළ තරුත් නිදා ගන්න රාත්‍රිය. දැන් හැබැයි මට තව ගැටලු ටිකක් ඉතුරු වුණා. දැන් මේ ගීතයට පෙර අපි ටිකක් කතා කරමු. දැන් ඔබ කලින් කිව්ව කාරණා අනුව ඔබ වැනි දක්ෂයින් බිහි නොවීමට හේතුවක් හැටියට එකක් පුහුණු කරුවන් නැතිකම කියලා ඔබ කීවා. දැන් ඔබට හමු වුණා වාසනාවට පුහුණු කරුවෙක් මේ දුවන පාසල් ළමයා ලංකාවට රන් පදක්කම් ගෙනෙයි කියලා කල්තියා හඳුනා ගැනීමේ හැකියාව තිබුණු පුහුණු කරුවෙක්. ඔබේ පුහුණු කරුවාගෙන් මොනවද ඔබට විශේෂයෙන් ලැබිච්ච දේවල් ඒ විදිහට හඳුනාගත්තට පස්සේ? දැන් ඔව් සමා වෙන්න. දැන් ඔබ පාසලේදී දුවන් නැත්te ඒක පිළිබඳ අවබෝධයක් නැතුවනේ. නෑ නෑ. ඇත්තරම ඒ කියන්නේ දුවන්නම් වාලේ. ඔව්. ඒ කියන්නේ මට පොඩි කියන්නේ යටිහිතේ අර දුවන් ආසාවක් කියන එකක් තිබුණා. ඒක මට ඇත්තරම හද වගේම මතකයි පුංචි කාලේ ඉඳලා මේ දුවන් ආසාවක් තිබුණා. සමහරවිට මම අම්පාරේදී මට මතකයි ඔය අවුරුදු උත්සවයකට මම ගිහිල්ලා දිනලා තියෙනවා. ඒ වගේ එහෙම තිබුණා. හැබැයි අර මේ කියන්නේ එහෙම තිබුණාට දැන් ස්කෝලේ මම පාන්දර බාලිකාවේදී ස්පෝට් මීට් එක දුවනවා. ඉතින් පළවෙනියා වෙනවා. ඊට පස්සේ සර්කිට් මීට් යනවා. සමහරවිට පරදිනවා. ආයෙත්ින් ඔය ඉන්නවා. ඒ වගේ තමයි හිටියේ. අර ක්‍රමානුකූල පුහුණුවක් සහ සමස්ත ලංකාව දිව නැහැ. ඊට පස්සේ සමස්ත ඒ කියන්නේ දැන් මුලින් මාමියා මම අවුරුදු 13 න් 15 වගේ තමයි මම පටන් ගත්තේ මේ ස්පෝට් මීට් ස්කෝලේ දුවන්න.
ඉතින් 13 දී මට මතක ඉස්සෙල්ලා මං 100 එකක් කරා 2 එකක් කරා ලොන් ජම්ප් එකක් කරා හයි ජම්ප් එකක් කරා මේ ස්පෝර්ට් මීට් එකේදී හතරම මම ෆස්ට් ආවා. ඒ නිසා තමයි දැන් අර ඉස්කෝලේනොත් එතකොට මාව මේ ඊළඟට සර්කිට් මීට් එකට එහෙම දානවා. ඉතින් එහෙම ගියාට ගොඩාක් වෙලාවට සර්කිට් මීට් වලින් ඩිස්ත්‍රික් මීට් වලින් එහාට යන්න බෑ. මොකද එහෙම පුහුණුවකුත් නෑ සහ අවුරුදු 17 ඒ කාලේ 13 15 කියන්නේ එතනින් එහාට සමස්ත ලංකාව යන්නේ අපි අවුරුදු 17 කගේ පස්සේ. හැබැයි එහෙම ගිහිල්ලා එනවා. ඉතින් ඊට පස්සේ ඔන්න ආයේ ඉන්නවා. ඉතින් ඔහොම කොමාරේ කියන්නේ දැන් සර් මාව අඳුරගන්නේ මම ස්ටේඩියම් එකේ ඒ වගේම මීට් එකකට දුවන්න ඇවිල්ලා. ඉතින් එතකොට දැන් සර් අඳුරගත්තට පස්සේ තමයි සර් තමයි කියන්නේ මට මෙහෙම හැකියාව තියෙන කියලා සර් මාව දකිනවා. ඉතින් ඊට පස්සේ සර්ත් එක මම පුහුණු වීම වලට සුනිල් ගුණවර්ධන මහත්මයා සුනිල් සර්ත් එක මම පුහුණු වීම පටන් ගත්තට පස්සේ මම කියන්නේ ක්‍රීඩාවෙන් සමුගන්න කම්ම මම සර්ත් එක තමයි පුහුණු වුනේ. පළවෙනි දේ තමයි කියන්නේ දැන් අපි ඕනම ක්‍රීඩාවක් කරනවා නම් පළවෙනි දේ තමයි ඒකට ආදරේ වෙන්න ඕනේ කියන එක. ඉතින් ඒකට කැප වෙන්න ඕනේ කියන එක. දැන් අපිට කොච්චර දක්ෂතාවය තිබුණත් ඒකට කියන්නේ ට්‍රේනින් කරන උමනාව නැත්තම් එතනින් එහාට අපේ ප්‍රයෝජනයක් ගන්න බෑ හැකියාවේ. ඉතින් පළවෙනි දේ තමයි ඒ දේ තියෙන්න ඕනේ. ඒකත් එක්ක මේ හරියට ක්‍රීඩාව හරියට කරන්න. දැන් අපි අද ගත්තොත් එහෙම මේ හැම ක්‍රීඩාවෙම හැමෝම ගොහ වැරදි දේවල් කරන කියන්නේ උදාහරණයකට දැන් අපි තහනම් උත්තේජක ගන්නවා කියන්නේ අපි ඉතමත් කෙටි ජයග්‍රහණවලට අපේ ජීවිතයත් මේ මේ පරදුවට තියලා වැඩ කරන තැනට අපේ ක්‍රීඩක ක්‍රීඩිකා වෙලා තියෙනවා. හැබැයි කවදාවත් සුනේස අපේ ටීම් එකේ කිසිම කෙනෙක්ට ඒ වගේ වැරදි දේවල් කරන්න කවදාවත් ඉගැන්වෙන්නේ නැහැ. කොටින්ම ඒ කියන්නේ අපි ට්‍රේනින් වලදී හරි අපි ෆවුල් ස්ටාර්ට් එකක් ගත්තොත් එදාට ට්‍රේනින් වලින් එළවෙනවා. ඒ වගේ ඒ කියන්නේ ෆවුල් ස්ටාර්ට් එකවත් ගන්න බෑ. ෆවුල් ස්ටාර්ට් එකත් කියන්නේ වැරද්දක්. එහෙම තමයි අපිට ඉගැන්වුවේ. හරි දේ කරන්න අනිත් එක සමයි අපේ තියෙන හැකියාව විශ්වාස කරලා ඒ හැකියාවෙන් ඉස්සරහට යන්න. සහ අනිත් පැත්තෙන් අපි ගත්තොත් අපේ ක්‍රීඩා විතරක් නෙමෙයි අනිත් පැත්තෙන් අපේ ජීවිතය කොහොමද අපි ඉස්සරහට සාර්ථකව ගෙනියන්නේ හොඳ ඒ කියන්නේ සමාජයට හොඳ මිනිස්සෙක් වෙලා කොහොමද ඉන්න ඕනේ කියන දේ හැම වෙලෙම අපේ ටීම් එකේ හැමෝටම සර් කියලා දුන්නා. ඉතින් ඒ නිසා අපේ සර්ත් එක්ක පුහුණු වෙච්ච අපේ කණ්ඩායම දැන් මම විතරක් නෙමෙයි උතුර රොහාන් ප්‍රදීප් කුමාර නයන්ති කුමාරි මේ වගේ ඒ කාලේ ජාතික මට්ටමේ මේ ජාත්‍යන්තර මට්ටමේ කියන්නේ ජයග්‍රහණ ලැබපු තැන් උදාහරණයකට ඒ කාලේ 400 ටීම් එකේ වැඩි හරියක්ම අපේ සර්ත් එක පුහුණු කරපු අය හිටියේ පුහුණු වෙච්ච අය හිටියේ. ඒ වගේ ඉතින් හොඳ අපිට මං හිතන්නේ ක්‍රීඩාවත් එක්ක ඉස්සරහට ගිහිලා සමාජයේ ක්‍රීඩාවෙන් සමුගත්තට පස්සේ උනත් අපිට සමාජයේ අර හොඳ විදිහට යහපත් විදිහට ජීවත් වෙන්න පුළුවන් දේ අපිට කියලා දුන්නා. ඉතින් ඒක හරි වැදගත්. ගුරු භක්තියෙන් තවම හදවත අවදි වෙලා තියෙනවා. තරුද නිදන මහරෑ නිදමි මහද නිදින මේ ගීතයට කැමති වුණේ ඇයි කියලා. නන්දාමාලි මහත්මියගේ ගීත සියලටම වගේ මම කැමතියි. ඉතින් එයින් එකක් මම මේකට තෝරගත්ත මම එදා කාලේ ඉඳලම නන්දාමණි මහත්මියගේ ගීතවලට ප්‍රිය කරන කෙනෙක්. ඒ තිබෙන ආසාව නිසා. ඔව්. අපි කාවිද ගුණවර්ධනට ආරාධනා කරනවා ගීතය ගායන්නට. ආචාර්ය රෝහණ වේලසිංහගේ සංගීතය මහාචාර්ය සුනිල් ආරියරත්නගේ පද විශාරද නන්දාමාලනි මුල් ගීතය ගායනා කළේ. නිදන මහරෙ නිදමි මහද නිදින මතක පොතේ කඳුලින් කටුගේ කවි කියවේ මහරෙ තරුද නිදන මහරෙ නිදමි කඳුලින් කටුගේ කවි කියවේ මහරේ
අරුද නිදන මහර නිදමි මහද නිදිනේ මතක පොතේ කඳුලින් කටුගේ කවි කියවේ මහර අද 2022 අවුරුද්දේ පළමුවැනි මාත්‍රා වැඩසටහන අපි රස මතක අවසන්නේ දේශයේ අභිමානය රැකදුන් දේශයට කීර්තියක් ගෙන දුන් ජාත්‍යන්තර තලයේ ක්‍රීඩිකාව දමයන්ති දර්ශා සමග ඇය තේරු ගීත. ඒ වගේම අද ගායන ප්‍රද්දේ විශේෂයෙන්ම යෞවනයේ හඬ කාවින්දි ගුණවර්ධන සහ අචින්ත්‍ය සහන් මේ දෙදෙනා ගායන ගී රස යලි විඳින්න පුළුවන් ලබන සෙනසුරාදා රාත්‍රි 10ට සම්පූර්ණ මාත්‍රා වැඩසටහනටම සවන් දෙ හැකි 88.1 100.5 රන් FM ගුවන්විදුලිය ඔස්සේ. අදත් අපි වෙනදා වගේම පුරුදු ගී රස විඳින්නේ උදේසිඳුල ප්‍රමුඛ සාරෝ සංගීත කණ්ඩායම සමග මේ අලුත් අවුරුද්දෙත්. දැන් මීළඟ ගීතයත් ඉතාම ජනප්‍රිය වෙච්ච ගීතයක්. මේ ගීතේ මම හිතන්නේ අර කවර් එක පස්සේ ගායනා කරපු ගීතේ තමයි ගීතයත් අරගෙන ඉස්සරහට ගියේ මුල් ගීතේ චන්දන ලියනාරච්චිගේ. දැන් මේ ගීතය සඳ කුමාරි මගේ මනාලි ගැන අහන්න කලින් මට තාම තියෙනවා දැන් ඔබ පළමු පාසල් ක්‍රීඩිකාව හැටියට ඔලිම්පික් ගියා. ඔබේ වාර්තා තාම බිඳින්න බෑ. බොහෝ අයට කවදා හරි බිඳීවි කියලා අපි හිතමු. නමුත් මේක බිඳින්න බෑනේ. පළමු පාසල් ක්‍රීඩිකාව වෙච්ච එක. එතනදී ලැබිච්ච අත්දැකීම පාසල් ක්‍රීඩිකාවක් ඔලිම්පික් යන එක මේ බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සිහිනයට ඔබ ඉස්කෝලේ යුනිෆෝම් එකෙන්ම ගියපු එක ගැන එතනදී මොනවද ඔබ ලැබපු අත්දැකීම පළවෙනි දේ කියන්නේ ඔලිම්පික් කියන්නේ මම 1992 තමයි ඔය ඉස්ලාම ඔලිම්පික් තරගයට සහභාගී වුණේ බාසිලෝනාවලදී 91 තමයි මම කියන්නේ මගේ පළවෙනි ජයග්‍රහණයත් එක්ක ක්‍රීඩාවට එන්නේ 91 සාෆ් තරගාවලිය ලංකාවේ. ඉතින් ඒකත් එක්ක දැන් ඔලිම්පික් වලට පළවෙනි පාර යනකොට දැන් පළමු පාසල් ක්‍රීඩිකාව කියලාවත් මම ඒතර ඒ කාලෙවත් මම දන්නේ නැහැ. නමුත් එතෙන්දී අත්දැකීමක් කියන්නේ එතකොට මට මේ ලෝකයේ කවුද ක්‍රීඩාවේ ක්‍රීඩාව කවුද ක්‍රීඩකයෝ කවුද කොයි වගේ අයද දුවන්නේ කියන කිසිම අවබෝධයක් නැහැ. එම අවබෝධයක් නැහැ. එතෙන්දී අර තිබුණු දේ තමයි ඔලිම්පික් ක්‍රීඩාවකට පළවෙනි පාට ගියාම එතන අර ඔලිම්පික් ක්‍රීඩාව ඔලිම්පික් කියන්නේ මොකද්ද මොන වගේ කියන්නේ ඔලිම්පික් ගම්මානේ ඒක අලුත්ම අත්දැකීමක් තමයි හැමෝටම පළවෙනි පාර සහභාගී වෙනකොට. ඉතින් මට එතෙන්දී අර
අපිට එතකොට කියන්නේ මම දුවන රේස් එක ගැන ලොකු අවබෝධයකින් මම මේක හොඳට දුවන්න ඕන කියන එකට වැඩිය අනිත් අර වටපිටාවේ ඒ දේවල් රස වින්දා ඒ දේවල් වින්දා මම ගොඩක් ඒ කියන්නේ ඇත්තරම ඔලිම්පික් ගම්මානය මම හිතන්නේ අපිට අර ඩයිනින් හෝල් එක ගත්තොත් එහෙම ඒ කියන්නේ විශාල ඩයිනින් හෝල් එකක් ඇත්තර ලෝකේ ඕන आसियातिक कैमद यूरोपिय कैमद नेता समाट पै विसी हतर कैमद अट पैरदाट गील खाण्डन एवागे क्या हेमर अटकम क्रीडक क्रीडिका एक हरिम हरिम सुंदर भुक्ति रेस वेडियम कथा करो मुकद एक अतरम वासनावंत मम पास क्रीडिका एक मटे मम दाहता डांस डांस मट मगे हित एतर मगिए समाट अपे तीन कार्य बहुत काले तारम्मा पीट सिंधु रस विंदी तीन काले हरियाणा अपे दारू एक को रस विधि धम्मिक भंडार गीते रचना कले डैनिस्ट पेरेरा संगीत चांदन लेना रचि गायना कर गीते अभी आराधना करम कविंद गुणवर्धन गायना कर सदु कुमारी मगे मनाली तरु वरल उना दमावी रै कौलु दुरिन्ने देवी मट मिन्न किया कियावी सदु कुमारी मगे मनाली सदु कुमारी मगे मनाली तरु वरल उना दमावी रै कौलु दुरिन्ने देवी मट इन्न किया कियावी संद कुमारी मगे मनाली संद कुमारी मगे मनाली संद मुहुन मुवाकरावि मट हुंदट मदुक ही तेवि रय एली वेन कंहडावि संद कुमारी मगे मनाली संद कुमारी मगे मनाली तरु वरल पुना दमावि रय कौलु दुरिन हे बेवि मट इन्न किया कियावि संद कुमारी मगे मनाली संद कुमारी मगे मनाली तरु वरल उना दमावी
රෑ කවුළු දොරින් බේරි මට එන්න කියා කියාවි සඳ කුමාරි මගේ මනාලි අද රස මතක ජාත්‍යන්තර ක්‍රීඩිකා දමයන්ති දර්ශා සමග දැන් ඔබ ඔලිම්පික් ක්‍රීඩා තරඟාවලි තුනකට සහභාගී වුණා ඊට පස්සේ පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලවල් හතරයි ආසියානු ක්‍රීඩා උළෙලවල් දැන් මේ ඔක්කොම ක්‍රීඩා උළෙලවල් එක්ක මම හිතන්නේ ස්පාඤ්ඤය කැනඩාව ග්‍රීසිය එක්සත් රාජධානිය ඕස්ට්‍රේලියාව මේ වගේ රටවල් ගණනාවක ඇවිදින්න පුළුවන් වුණා දැන් ඒවයි ක්‍රීඩක ක්‍රීඩිකාව දැක්කම අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තියෙන පහසුකම් හෝ අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංසන්දනය කළාම මොන වගේ හැඟීමක් දැති වුණේ संसंदने कराम कियाने दक्षतावे पैतिंग गत्ताम अपेटे दक्षतावे तियनो है बे अपि अनित पासुकाम दिया गत्ताम अपि गोडाक कियाने लोको वेन सक्तियनो मुकद अपिट अपे काले उनात समालाट ऑस्ट्रेलिया वगे रटक क्रीडक क्रीडिकावांगे एगोलांगे क्रीडा विलासे एमनेत्ता मोनवाद एगोलांगे अडुपाडु कियाने टेक्निकली बल अड़पाड़ हदाने लवा तिबुना मगे मुना अड़पाड़ा तीन मम कहमद तीयानी दून मगे कल अदेट तीयानी अगर मुखदरा पुलवा सोल्यूशन विन विधि मगे कट मरियान विधि स्पाइक्स दिख हदलावागे अर अभी टेक्निकली हरी හරි දියුණු ඒ නිර්වද්‍ය භාවයේ තිබුණා මම හිතන්නේ දැන් අපි මීළඟ ගීතයට යන්න වෙලාව දැන් ඔබ රටවල් ගණනාවකට ගිය කෙනෙක් එතකොට එදා රෑ ගුවන් තුටුපලේදී කියන මේ මිල්ටන් මල්ලවාරච්චි ගායනා කරපු ගීතේ ඔබට සමීප අත්දැකීමක් වෙයි කියලා මම හිතනවා ඔය මේකත් මේක මේ කියන්නේ එකක් කියන්නේ මගේ හස්බන්ඩ් एदवसल मट मेने रेकॉर्ड सिंधु सिंधु वे अपने मे मन डिजिटल फोन रेकॉर्ड सिंधु सिंधु विशेष हेतु गुडाट मेमने दिना खाले गुडाट मम कंपटीशन आनकोट या मेहे इन प्रेम की पद रचना संगीत क्लारेंस विजयवर्धन मिल्टन मालवाराच्य गायन क्रम गीते आराधना क्रम गायन शिल्पियाट अचिंत्य सहंत गायन तारे गुवन तो टुपले दी मां बिंदी गिये सित किन्नु वे ए तारे पले दी मां बिंदी गिये सित किन्नु वे सुब पैतुम पैतुआ ओबना वे मिहिरिये एदारे गुवन तो टूपले दी मां
දන තුරු රහසක් වීලා මා සිතේ යම් දෙයක් තිබුණා බැකීමටයි ලතෙවුනේ ඒදරේ ගුවන් තොටුපළේදී බිඳුනු බැඳුනු සිතක රස මතක අවසන මාත්‍රා අලුත් අවුරුදු වැඩසටහන. අද අපට රටට ජාත්‍යන්තර කීර්තියක් ගෙන දුන් දමයන්ති දර්ශා සමග. දැන් මේ වැඩසටහනේ අවසන් කොටස තව ලස්සන ගීත දෙකක් තියෙනවා. දැන් ඒ අතරින් පළමුවෙනි ගීතය ඒක මට හිතෙනවා ප්‍රේම ගීතයක් නොවන ප්‍රේම ගීතයක් කියලා. සමාජ ඛේදවාචකයක මුලක් වෙන සිද්ධියක් තේමා කරගත්ත කතාවක් තියෙන්නේ. ඒක ටිකක් හිතට දැනෙන එකක්. නුඹේ හිත ඉස් අහසක් මගේ හිත කවි දහසක්. මෙහෙම සිතුවිලි එන්නේ කොහොමද ක්‍රීඩිකාවකට? නෑ ඉතින් ඒ කියන්නේ ක්‍රීඩිකාවක් වුණේත් මිනිසෙක් නේ. ඉතින් ඒකෙදි අපිටත් ඒ කියන්නේ ක්‍රීඩකේ වුණාට ඒ සිතුවිලි කියන එක හැම වෙලෙම අපි අතරත් තියෙන පොදුයි. ඔව්. ඒ නිසා තමයි. මේ ගීතයට කැමති වුණේ වැඩසටහනට තෝරගන්න හේතුනේ ඇයි? පළවෙනි දේ තමයි මං ගායිකාවට කැමති. ඇගේ ගීතවලට කැමති එකත් එක්ක. ඉතින් අනිත් පැත්තෙන් අපි අද සමාජයේ කතා කරන වැඩිපුර අපිට කතා කරන්න වෙන මාතෘකාවක් කියලා හිතෙනවා. මොකද අද තියෙන අපේ මේ සංකීර්ණ ජීවන රටාවත් එක්ක බොහෝ දේවල් එක්ක මේ වගේ දේවල් අපි හැම වෙලේම අහනවා. ඉතින් ඒකත් එක්ක මට හිතුණා ගීතය තෝරගන්න ඕනේ කියලා. ඔව් ගීතේ කලින් මට හිතුණා තව ප්‍රශ්නයක් අහන්න. දැන් ওই ඔලිම්පික් සිහිනය කියන එක කවුද කෙනෙක් කියපු කතාවක් මට මතකයි. අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දකින සිහිනය ඔලිම්පික් ක්‍රීඩාවලියට සහභාගි වෙන්න මිසක් ඒක දිනන්න නෙවෙයි කියලා. අර ඔබ කිව්ව අසිරිමත් සිදුවීම් ටික දකින්න දු. එහෙම කතාවක් ඔබට කිව්වොත් ඔබ ඒක විශ්වාස කරනවද? මෙහෙමයි. යතා දැන් පළවෙනි දේ අපි කියන්නේ ඔලිම්පික් පළවෙනි එක තමයි ක්‍රීඩකයෙක්ට ඔලිම්පික් තරගාවලියට සහභාගි වීම හිණයක්. ඒ කියන්නේ ඒක ලොකු දෙයක්. ඒ කියන්නේ මොකද උදාහරණයකට දැන් අපේ ලංකාවේ ගත්තොත් මෙතේ 1948 ඉඳලා දැන් 2020 ඔලිම්පික්ස් උතනකන් ගිහිල්ලා ඔලිම්පික් තරගාවලියට සහභාගි වෙච්ච අපේ රටේ ඔලිම්පික් ඔලිම්පියන්ස්ලා ඉන්නේ 101 දෙනයි. ඒකෙන් ජීවතුන් අතර ඉන්නේ දැන් මේ 70 ගානක්. ඒ වගේ. ඉතින් එතකොට දැන් අපි දැන් අපි කතා කරන්නේ මේ ලෝකෙම තියෙන ඔලිම්පික් ක්‍රීඩාවට රටක ඉන්න අපේ ජනගහණයනොත් කීයෙන් කී දෙනාටද මේ ඔලිම්පික් ක්‍රීඩාවට සහභාගි වෙන්න පුළුවන් කියන්නේ. ඒ කියන්නේ අවුරුදු ගානට පොඩ්ඩක් වැඩි වෙලා විතරයි. අවුරුද්දකට එක්කෙනෙක් වගේ. එක්කෙනෙක් වගේ බැලුවා. ඉතින් ඒ තරම් අමාරුයි. කියන්නේ තරම් කියන්නේ ඒක ඒ තරම් කම්පිටිෂන් එකක් ඔලිම්පික් තරගාවලියට සහභාගි වෙනවා කියන එක. දැන් ඉස්සරහට කාලට වැඩිය දැන් තවත් ඒක වැඩි දැන් කම්පිටිෂන්. ඒ කියන්නේ දැන් අපි ඉස්සර නම් අපිටත් ඉස්සල කාලේ රටේ අපි හිතමු එක ක්‍රීඩාවකින් පළවෙනියා වෙනවා නම් යන්න පුළුවන්. දැන් එහෙමත් බෑ. අපි ඒකට සුදුසුකම් ලබන්න ඕනේ. දැන් සුදුසුකම් ලැබුවේ නැත්නම් අපිට ඔලිම්පික් ක්‍රීඩාවට යන්න බෑ. සුදුසුකම් ලැබෙන කාලය දෙන්නේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන්.
ඒවගේ හරිම සංකීර්ණයි දැන් ඒක පළවෙනි දේ ඉතින් එතන මන් දකිනවා ඒක තමයි පළවෙනි ජයග්‍රහණය එතකොට අනිත් පැත්තෙන් අපේ හැකියාවත් එක්ක අපේ දක්ෂතාවයත් එක්ක අපි ලෝකේ කොතනද ඉන්නේ කියලා අපි දන්නවනේ එතකොට පළවෙනි දේ සමහර අයට ඒක ජයග්‍රහණය කරන්න පුළුවන් මට්ටමේ දක්ෂතාවයේ තීනා ඉන්නවා හැබැයි සමහර ඒ තැන නැහැ එතකොට උදාහරණයකට අපේ සුසන්තිකා ජයසිංහ ඒ ඒක ඒ වාසනාව තිබුණ කෙනෙක් ඔලිම්පික් තරගාවලියක ජයග්‍රහණය කරන්න පදක්කම් ගන්න පුළුවන් වාසනාව තිබුණ කෙනෙක් හැබැයි දැන් එහෙම කෙනෙක්ගේ තිබුණාම තමයි අපේ මේ පසුපෙළ අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවත් එතෙන්ට යන්නේ අපිටත් පුළුවන් කියන එක විශ්වාසය ඇති කරගන්න මොකද අපි දැන් 1948 පළවෙනි ඔලිම්පික් තරගාවලියේදීත් අපි මේ පදක්කම් දෙනවනේ ඩන්කන් වයි ඒ 48 තමයි අපි ඉස්සෙල්ලාම ඔලිම්පික් තරගයට සහභාගී වෙන්නේ අපි ඒ ඔලිම්පික් තරගයේ අපි මේ ඍදි පදක්කම දිනනවා ඩන්කන් වයි ක්‍රීඩකයා ඉතින් ඒත ඒ කියන්නේ අපිට බැරි නෑ එතනට යන්න පුළුවන් දැන් ඕක අර අපේ තියෙන මේ අපිට තියෙන අපි දැන් මං කිව්වා මට අපිට හැකියාව තියෙනවා හැබැයි අපිට අනිත් පහසුකම් ටිකේ අපිට අඩුවක් තියෙනවනේ අපිට බැරි නෑ පුළුවන්කම් තියෙනවා හැබැයි මොකද්ද අඩුවකුත් තියෙනවා දැන් ඔබ තෝරගත්ත ගීතය අහලා අපි හිත සනසනවා සශිකා නිසංසලා මුල් ගීතය ගායනා කළේ ශාන්ත ජයලක්තිසේරාගේ සංගීතය සහ ගී පද රචනාව කාවින්ද ගුණවර්ධන ගායන ශිල්පිනිය සුදානම් මගේ සිත කවිදහසක්
අද මාත්‍රා රස මතක අතරේ දමයන්ති දර්ශා තේරු අවසන් ගීතය මුළු ලොවම නැති වුණත් එකම එක හදවතක් ඇත මම නම් හිතන්නේ මේක නම් කාට හරි කියන්නම තෝරගත් එකක් පණිවිඩයක් දෙන්නම මේ ගීතේ කැමැත්ත කියන්නේ ඇත්තටම එක මේ පණිවිඩයක් දෙන්න කියන්නේ ඉස්සෙල්ලාම මේ මගේ හස්බන්ඩ් සිරිවර්ධන මහත්තයා ඔව් ඉරන්ද ගෙනල්ලා මේ අපි කියන් ග්‍රවුන්ඩ් එකේදී මම එයාව අඳුරනවා ඒ උනාට එහෙම හිතලවත් තිබ්බේ නැහැ එකපාරට මේ CD එකක් මට ගෙනල්ලා දුන්නා මේක අහන්න කියලා මේක මේ මොකද මම ඒතකොට සින්දුවටත් කැමති එයා කව මේ CD එකක් තියෙනවා මේක අහන්න කියලා ඉතින් මම ගෙදර ගිහිල්ලා මේක ඇහුවා ඉතින් ඒක මේ කියන්නේ යාට කටින් කියන්න බැරි එක මයිතනේ එක කාට හරි අනුකරණය කරන්න පුළුවන් හොඳ ක්‍රමයක් කියලා මම හිතනවා මේ ගීතේ සින්දුවට දාලා ගිහිල්ලා දෙන්න පුළුවන්. යාට කෙලින්ම කටින් කියන්න බැරි එක මට මේ සින්දුවෙන් තමයි කිව්වේ. ඒතර බොහෝ පෙම්වතුන්ට ආරම්භය සඳහා එරන්ද සිරිවර්ධන මහත්තයා පණිවිඩයක් දීලා තියෙනවා ක්‍රමයක් හදලා තියෙනවා. දැන් මට කියන්න ඔබ දෙන ක්‍රමවේදය මොකක්ද කියලා. මොකද මම දන්නවා බොහෝ දෙමව්පියන් ඉන්න පුළුවන් විශේෂයෙන්ම මව්වරු තමුන්ගේ ළමයින්ට කියනවා දමයන්ති දර්ශා වගේ හැදෙන්න කියලා. එහෙම කියනවා නම් දෙමව්පියන්ටයි ළමයින්ටයි ඔබට කියන්න පුළුවන් දේ මොකක්ද? ඇත්තටම මෙහිමයි කියන්නේ දැන් හැම දෙමව්පියෙක්ම කැමති තමන්ගේ දරුවා අපිට මොකද ක්‍රීඩාව පැත්තෙන් යනකොට ක්‍රීඩාවෙන් ජයග්‍රහණයක් ලැබෙනවා නම් තමයි. අද විශේෂයෙන්ම අපේ කාලේ දෙමව්පියෝ වගේ නෙමෙයි වැඩිපුරම මේ මම නම් දකින්නේ ඇත්තටම දෙමව්පියෝ තමයි මේ රේස් දුවන්නේ දරුවට වැඩිය. ක්‍රීඩාව කියන්නේ දිනන්දු උමනාව රේස් එක දුවන්න දරුවට වැඩිය දෙමව්පියට උමනාව තියෙනවා. ඉතින් අපි තේරුම් ගන්න ඕන දේ තමයි කියන්නේ දැන් දරුවෙක් කාලයක් යනවා එයාගේ එයා පරිණතභාවයත් එක්කනේ මේ මේ යොමු වෙන්නේ දක්ෂතාවයේ එළියට එන්නේ. ඉතින් ඒකට එයාට කාලෙ දෙන්න ඕනේ. දැන් සමහර වෙලාවට මම දකින්න දේ තමයි මේ පොඩි දරුවෝ අවුරුදු සමහර 7යි 8යි දෙමව්පියෝ ඒ අයගෙන් ලොකු දේවල් බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙම නෙමෙයි කියන්නේ දරුවට ඒ දරුවාගේ කාලයත් එක්ක ඒ දරුවට ඒ වර්ධනයත් එක්ක එයාට ඒ ජයග්‍රහණ ගන්න ඉඩ දෙන්න ඕනේ. ඉතින් එහෙම වුණොත් තමයි අපිට මේ 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 කියන්නේ ක්‍රීඩාවේ අනාගත පරපුරක් හදා ගන්න පුළුවන්. අද හොඳ තැනකට ගෙන ආවේ අද ඇත්තරම මට දෙමව්පියන්ට දෙන්න ඕන පණිවිඩය තමයි දැන් දරුවෝ අපි බලාපොරොත්තු වෙන දේ නෙමේ දරුවෝ බලාපොරොත්තු වෙන්නේ. අපිට අවශ්‍ය දේ නෙමේ දරුවෝ කරන්නේ. අපි තුල ඒ හික්මීම තියෙන්න ඕනේ දරුවන්ව ඒ අවශ්‍ය දේට අපි යොමු කරලා අපි පස්සෙන් ඉඳගෙන ඒගොල්ලන්ව ඒකට අපේ උදව්ව දෙන ගමන් ඒ දෙමව්පියෝ තුල ඉවසීම තියෙන්න ඕනේ දරුවට ඒ ගමන හැමින් යන්න දෙන්න. ඒක නැතිකම උඩ මං හිතන්නේ අද ගොඩාක් අපේ මේ පොඩි කාලෙම අපේ දක්ෂ ක්‍රීඩකයෝ නැති වෙලා තියෙනවා. ඒ නිසා මොකද එහෙම වුණාම පුහුණු කරුවෙක්ටත් අනවශ්‍ය පීඩනයක් දෙමව්පියෝ දෙනවා. මොකද හැම එක රැයක සමාල වෙලාට එක රැයකින් බලාපොරොත්තු වෙනවා ජයග්‍රහණ. එහෙම බෑ. ඒ නිසා ඒ ඒ ඒ ඉවස කියන්නේ දෙමව්පියන්ගේ ඉවසීම හරිම වැදගත් අපේ මේ දරුවන්ගේ දක්ෂතාවයන් වර්ධනය කරන්න. ඒක අද අපේ දෙමව්පියන්ට දෙන්න මොන පණිවිඩයක්. මම හිතන්නේ මේ අවුරුද්ද පටන් ගන්න දෙමව්පියන්ට හොඳ පණිවිඩයක් කියලා මම විශ්වාස කරනවා. අලුත් අවුරුද්දේ අපේ ආරාධනය පිළිගෙන ශ්‍රී ලංකාව රනින් සැරසූ දමයන්ති දර්ශා අපේ විශිෂ්ට ක්‍රීඩිකාවට ස්වර්ණ වාහිනී ආරාධනය පිළිගැනීම පිළිබඳව අපේ ස්තුතිය මේ වෙලාවේ පුද කරන්න කැමැති සුබ අලුත් අවුරුද්දක් වේවා කියන ගමම්ම. අදත් අපේ සංගීතය පුරුදු විදියටම උදේෂ් ඉන්දුල ප්‍රමුඛ සාරු සංගීත කණ්ඩායම අපේ ගායන බෘන්දය කාවින්දි ගුණවර්ධන සහ අචින්ත්‍ය සහන් මේ ගීතයත් සමගින් අද අපි සමු ගන්නවා. මුල් ගීතය TM චාරත්නයන්ගේ, සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ, ගීපද කුලරත්න ආර්යවංශ. ගීතය ඔබට තබා අප සමුගන්නේ පැමිණි දුක් කරදර සියල්ල දුරු වී සැනසිලිදායක නව වසරක් උදා වේවා. උදා වූ වසර හැම අතින්ම සාර්ථක වේවා කියන ප්‍රාර්ථනය.
මුළු ලොවම නැති වුණත් එකම හදවතක් ඇත ඔබේ නාමයෙන් ඇත ඔබේ නාමයෙන් මුළු ලොවම නැති වුණත් එකම හදවතක් ඇත ඔබේ නාමයෙන් ඇත ඔබේ මං
ඇය සීල පලසලාවි විනි බින්දු බිමට වැටේවි මුතු මැණික් වගේ පෙනේවි සඳ කුමාරි මගේ මනාලි